හරිද? හැන්මක් ඇද්ද? හැන් මාක් එකක් දාන්න. එනවා නේද ගොරෝනෝ? ගිම්හානේ හරිද? නෑ තාම හදනවා. ආ එකන්ට හදමු. දැන් කවුරුහරි අලුතෙන් ආවනම් කියන්න මම විස්තර කරලා දෙන්න මොකද කරේ කියලා. සර් මම දැනුනේ අඩුනේද? දැන් මොකද කරන්නේ? කරන්න තියන්නේ මම දුන්න මාතෘකාවක් ඒ තමයි. මොකක්ද මේ මාතෘකාව ගිම්හානි? සර් අපිට අකුණු ගහනවා. රට ගැන විදිහ. රට ගැන මට දැනෙන්නේ. ඈ? සරජට අකුණු ගහන මටත් අකුණු ගන්නවා. හරි, රට ගැන මට දැනෙන විදිය. ඒකට අදාළව ලස්සන කතාවක් ගොඩනගන්න. මම කතාවකුත් දැන් කරලා පෙන්නුවා. මටත් මෙහෙ පොඩ පොඩ විදුලි ගහනවා. ඉතින් මම පන්තියේ පටන් ගත්තා. ඉතින් පවුනේ කවුරු හරි බලාගෙන හිටියොත් කියලා. මයික් ඔන් කරන්න පුළුවන් ඕන කෙනෙක් කතා කරන්න. ඕන දෙයක් අහන්න, මගෙන් උදව් ගන්න, කතාව හදා ගන්න. සෑ වාක්‍ය එකකින් එක කිව්වට කමක් නැද්ද? බෑ 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 බෑ. මගේ රට මේ මොහොතේ මුහුණ පා ඇති තත්ත්වයේ පිළිබඳව කතා කළහොත් මට මහත් වේදනාවක් දැනෙන තැනට මගේ රට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් ගෑස් පෝලිම, අනිත් පැත්තෙන් විදුලිය නැහැ. අනි පැත්තෙන් මිනිත් උද්ඝෝෂණය කරනවා. අනිත් පැත්තෙන් ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා කියලා ලස්සනට කියන්නේ. හරි, ඒ විතරක් නෙමෙයි, මම නිකන් ඔය කිව්වේ. තව ඒවා තියෙනවා. ලංකාවේ කොච්චර ලස්සන දේවල් තියෙනවද? මට ඕනි මාතෘකාවට අනුව කතාවක් කරන්නේ කොහොමද කියලා පුරුදු කරන්න, ප්‍රැක්ටිස් කරන්න. උදේ ඇසෙම්බ්ලි එකේම ගියාම කතා කරන්න. Thank you.
Hari itu kau orang lassan dah ada kata nang, makanya udah uang nang, orangnya kak kia ada. Jan, tetapi. Tahu ada nama. Enak, malah ada nama mang teka bono, eh? Bumbudo, untuk teka. Mami, ane, minta nih, ne? Bumbudo, untuk si telepon tu reka. Enak, aneh. Ayo, nih itu guru untuk saat ini. Eka part mana kan, sir? Nanti unutnya mana itu nih ting? Suatu kodi atau mana hilang saat tahu sete? Alu, Eka tak. Mana ini Dewi? Eka tak alu. Okay, ane. Dan itu ni. Hari, api ada kohomada marutukawa ke tanu kata awak kerana kita tama ikan agan ni. Jadi ni orang api marutukawa deh nama marutukawa tama ini mage rata gana mata danienya hati. Hari dah. Muka dah mage rata gana mata danienya hati. Saya mulai tu mage kelain na. Hari rata gana mata danienya hati. Maget nih ini dan rata ikan kira gini hari. Asal kata awak khadilah kata kerum ya? Awas hari ini Lanka orang mandiri ni dia dah, nih? Ah, enak ni itu sahdi. Bimani hari dah? Jahan. Jahan. Tawa ada nama. Jessan tu? Tama ada nama. Di dulu kaitu warga tama. Sandaru? Tama ada nama. Tama ada nama.
හරිද? කලණි හරිද? හරි සර්. හරි. බලමු දේනම්. කట్లా බලමුද? සර්. ඔව්. වාක්‍ය තුනක් විතර කමන්නේ නැද්ද? වාක්‍ය තුනක් මදි. වාක්‍ය අප කොච්චර ලියන්න පුළුවන්ද? අපේ රට කොච්චර වැදගත්ද ඒ හැමයක්ම ඔකට එකතු කරන්න පුළුවන්. හරිද? නෑ කියන්නේද? ආ කියමු. වැඩින්ද? කවුද කියන්නේ? කලණි. හරි. කලණි කැමරාව නැද්ද? ආ තියෙනවා. කියනවා. කියන්නේද? හරි කියන්න බං. මගේ රට ගැන කතා කළහොත් මට වේදනාවක් ඇති වෙනවා. එහෙනම් දැන් ඔය බලාගෙනනේ කියන්නේ. ඔව් සර්. හරි. දැන් ඔයා ඔතනින් නැගිටලා හරිද? චුට්ටක් පස්සට යන්න ඕනේ. නැත්නම් මට අංග චලනේ පේන්නේ නැහැනේ. දැන් ගිහලා කතාවක් කරන විදියට තමයි කියන්න ඕනේ. කොලේ බලාගෙන නෙමෙයි. මම දැන් තමන්ගේ රට ගැන ඉස්කෝලේ කට්ටිය ඉස්සරහට ගිහලා කතාවක් කරනවා වගේ කියන්න ඕනේ. දැන් ඔබ නැගිටලා පස්සට යන්න පොඩක්. මයික් එක ඔන් කරලා යන්න. හරි. අන්න හරි. දැන් අන්න එහෙම තියන්න. දැන් ලස්සනට කට්ටිය ඉන්නවා කියලා හිතාගෙන හොඳට කැමරා දිහා බලාගෙන හොඳට මතක තියාගෙන කරන්න ඕනේ. හා. මගේ රට ගැන කතා. ඔව්. අවසර ගන්න ඕන. ආ සලව. දැන් කාගෙන්ද දැන් දැන් අවසර ගන්න ඕනි කාගෙන්ද ඔන්න සර් ඉන්නවා. ගෙදර කවුරු හරි ඉන්නවා නම් ඔන්න අප්පච්චි ඉන්න නම් අප්පච්චිගෙන් අවසර ගන්න පුළුවන්. යාළුවන්ගෙන් අවසර ගන්න පුළුවන්. කොහොමද ඉස්සෙල්ලාම කතාවක් කරන්න කලින් අවසර ගන්න විදිය? විශේෂ බාර ගුරුතුමාගෙන්ද දැන් ඔය අත් දෙක පිටිපස්සට තියාගෙන ඉන්න එපා. දැන් විශේෂ බාර ගුරුතුමාගෙන්ද අන්නේම දැන් ප්‍රතිමාගෙන්ද යහළුවන් කියන්නේද අවසරයි. ආ මම රට ගැන මට හිතෙන විදිය ගැන කතා කරනවා.
අංග චලනය තියෙනවනේ කතා කරන දේට අනු හරිද දැන් මේම මේම බෑ දැන් මොකක් හරි කියනකොට අංග චලනය ඒ වචනත් එක්කම යන්න ඕන මගේ කියද්දි මෙහෙම කියනවා වගේම වේදනාවක් ඇති වෙනවා කියනකොට වේදනාවක් ඇති වෙනවා කියලා ඒ වගේ දැන් සමහර අය කතා කරනකොට මෙන්න මෙහෙමයි ඒක හරි ඉතා අතිශයින් මේ බලන්න මාදියා ඒක අතිශයින් කුඩා සංකල්පයක් කියලා මෙහෙම කරනවා එතකොට ඒක කුඩාද මේ බලන්න ඔන්න බලන්න ඒක හරි අතිශයින් කුඩා සංකල්පයක් කියලා මෙහෙම කරනවා දැන් එහෙම කරමම කුඩාද එහෙම කරමම hali ලෝකෝයිනේ එතකොට අපි කොහොමද ඒක කියන්නේ ඒක හරි කුඩා සංකල්පයක් හරි ඒක හරි කුඩා සංකල්පයක් දැන් ඒක ලොකු දෙයක් ඒක ඒක ලෝකයේ තියෙන විශාල වැවක් මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ විශාල වැව මෙච්චරයි ඒ නිසා ඒ කියනවා ඒක ලෝකයේ තියෙන විශාල වැවක් ඒක මගේ ඇස් දෙකට මම කවදාවත් දැකලා නැහැ එහෙමනේ කියන්නේ එතකොට හොඳට බය වෙන්න එපා ඔයා දැන් ගෙදර අම්මා ඔයා ඉස්කෝලේ ආරලා වෙලා අම්මට කියනවා පාරේ සිද්ධ වෙච්ච දේ මම මෙහෙම ආවා බස් එක ආවා මෙහෙම ආවා මෙහෙම ගියා අර මාමා මෙතන හිටියා මම ඒ මාමත් එක්කත් කතා කරා කියලා මෙහෙම මෙහෙම කර කර අයියෝ කිය කිය කතා කරන්නේ ලස්සනට එතකොට ඒ වගේ තමයි කතාවක් කරනකොට දැන් මම උගන්වනකොටයි ගෙදර කතා කරනකොටයි දෙවිදිහම මේ විදිහ තමයි ඔය තේ කෝප් එකේ ඔය පොත ගන්න ඔය පෑන් දැන් ලියන් දැන් ලියන් දැන් ලියන් දචුට පස්සට යන ඒ විදිහම තමයි උගන්වන්නේ දැන් මම ওই විදිහට උගන්වන්න ගියොත් මාතෘකානුකූලව කතා කරනවා කියන්නේ දරුවෝ මාතෘකාවකට අදාළව කතා කරන එක. එහෙම කියන්නේ කිව්වොත් මොකද වෙන්නේ? අන්න ඒකට අපි කියනවා કૃතිමයි කියලා. ඒ කියන්නේ එතකොට ස්වභාවික නෑ අපි කතා කරනවා. අපි ලයිව් කතා කරනවා. කියන්නේ මේ වගේ ලස් කියන්නේ කාට හරි අහගෙන ඉන්න කෙනෙකුට නිකන් කතාවක් කරනවා වගේ දැනෙන්න හොඳ නෑ. දැන් මම උගන්නාදි කාට හරි දැනුනොත් එම උන්න සර් උගන්නා වගේ කියන ඒක හරි අසාරදකයි. ඒ කියන්නේ උග රංගපානකොට රංගපානෝ වගේ පේනවනම් ඒක වැඩන්නේ. කතා කරනකොට කතාවක් පවත්වනකොට කතාවක් පවත්වනවා වගේ දැනෙනවනම් ඒක වැඩකුත් නැහැ. උගන්නද්දි නිකන් උගන්නනවා වගේ දැනෙනවනම් ඒක වැඩකුත් නැහැ. නැචරල් වෙන්න ඕන. ස්වභාවික වෙන්න. හරිද? අපි ඒකට වෙනම ආවේශයක් අරගෙන දැන් ඔන්න මන්ත්‍ර ගුරුකම් කරන එක්කෙනෙක් නම් එම ආවේශ ගත්තරකම නේ ඕම් එං ආස් වක් ෆෝ ග්‍රීන් පාවුස් කියලා එහෙම ගත්තම තමයි එයා හොඳට වැඩේ කරනවා කියලා හිතේ. හරි. ඒ වගේ නෝමල් වෙලා රිලැක්ස් කරලා වැඩේ යන. හරි. පණංගම්. මගේ රට ගැන කතා කළහොත් මට වේදනාවක් ඇති වෙනවා. එහෙන් ගෑස් නැහැ. මෙහෙන් විදුලිය නැහැ. එළවලු මිල අහස උඩට නැගලා. ගෑස් ගේන්න ආණ්ඩුවට සල්ලි නැහැ. මිනිස්සු වර්ජනය කරනවා. පෝලිං වල ගොවිතැන් කරන්න පොහොර නැහැ. විෂය පාර ගුරුතුමාගෙන් ආදරණීය අපච්චිතරු මගේ ආදරණීය සොයුරුසිරියංගෙන් අවසරයි මම මගේ රට ගැන කතා කරන්නයි යන්නේ මගේ රට ගැන මට හිතනකොට මගේ හිතට ලොකු කම්පාවක් ඇති වෙනවා එක පැත්තකින් ගෑස් නැහැ අනිත් පැත්තකින් පොහොර නැහැ අනිත් පැත්තෙන් ඩොලර් නැහැ අපි හැමතැනටම ණයයි බඩු මිල අහස උසට ගිහිල්ලා හෙට දවසේ අනාගතයක් තියෙයිද නැද්ද කියලා මට ගොඩක් බය හිතෙනවා හරි පඩංගම් විශේෂ බාර ගුරුතුමාගෙන්ද ආදර යහල යහලෙහෙලියන්ගෙන්ද අවසරයි මම මගේ රට ගැන කතා කරනවා මගේ රට ගැන කතා කළහොත් මට වේදනාවක් ඇති වෙනවා. එහෙන් ගෑස් නැහැ. මෙහෙන් විදුලිය නැහැ. එළවලු මිල අහස උඩට නැගලා. ගෑස් තෙල් ගේන්න ආණ්ඩුවට සල්ලි නැහැ. මිනිස්සු වර්ජනය කරනවා. පෝලිං වල ගොවිතැන් කරන්න සල්ලි නැහැ. ඉදිරියට අනාගතයක් මට සිතෙනවා. ඉදිරියේ අනාගතයක් තිබේදයි මට සිතෙනවා කියන අපි ලියන එක නෙවෙයි කියන්නේ. ඒක අපි නිකන් ලියන්නේ නැතිව කියන්නේ කොහොමද? අනාගතයක් තියෙනවද නැද්ද කියලා මට බය හිතෙනවා. එහෙමනේ අපි කතා කරනකොට කියන්නේ. හරි. ඒක ගොඩක් කරවට අර ලියන විදියට කතා කර හොඳයි. දැන් ඉස්සලට වඩා ගොඩක් හොඳයි. හරිද? ඉස්සලට වඩා ගොඩක් හොඳයි. දැන් අපි කතා කරන්න පුරුදු වෙන්න ඕන ලියන භාෂාවෙන් නෙමෙයි. තේරුණාද? තොර මම කියන මගේ රටේ අනාගතය ගැන මට ගොඩ ලොකු බයක් දැනෙනවා
ලියන භාෂාවෙන් කිව්වොත් මගේ රටේ අනාගතයේ පිළිබඳ මට සිතෙහි කිසියම් භීතියක් ඇති වෙනවා. ඒක ලේඛන භාෂාව. හරි. එතකොට කතා කර අපි සාමාන්‍ය කතා කරන විදිහට තමයි කතා කරන්නේ. හොඳයි. හොඳ තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ගත්තොත් හොඳට කතා කරන්න පුළුවන් තැනට හදාගත්ත හැකි. හරිද? දැන් ඔයාගේ වයස කීයද? 11යි. 11යි. හරි. එතකොට වයස 11ට ඕම පොඩ්ඩක් කතා කරන්න පුළුවන් කියලා කියන්නේ ඉස්සරහට යනකොට හොඳටම පුළුවන්. ඔය වයසේදී මම ඉස්සෙල්ලම ස්ටේජ් එකට ගියාම මට චූත් ගියා. දැන් මෙහෙම කත කත ගාලා කතා කරාට ඒ වයයට හරිද? ඉතින් ඒ අතින් බැලුවම ධෝනි ඉතින් ගොඩක් හොඳයි. හරි. එහෙනම් ඊතර ටිකක් අදාන අපි ඉස්සරහට හොඳට කතා කරන් ඉගෙන ගමු. හරිද? අපි බලමු තව කවුද ඉන්නේ කියලා. ආනිතයි ක්ලැප් එකක් දෙන්න හොඳයි ඉදිරිපත් වුණා ඉස්සෙල්ලම. ඒ ඉදිරිපත් වීමේ හැකියාවත් හොඳ හැකියාවක්. ඊළඟට කවුද? ඊළඟට කවුද ඉන්නේ? Sanju, Sanuja, are you ready? Talk out in Gimani. Gimani. Oh, sir. Ah, happy Kerala Balamu. Sir, Mantava Chuttak Tavati, you know, Hadan. Ah, Chuttakaram, Nathan, Hitatamaka, and away. Ah, Chuttati, hurry. Pade Padangam. බය වෙන්න එපා. සබක ඕලේ නැතුව බය නැතුව කවුරුත් ඇවිල්ලා නහයන් අල්ලන්නේ. හා. මයික් එක ඔන් කරලා නැගිටලා යන්න පොඩ පස්සට හොඳට. සර් මං තාම හදනවා සර්. හරි. අර හදපු ටික කියමු. අපි අවසර ගන්න ටිකයි හදපු වාක්‍ය දෙක තුන හරි අපි කියමු. හා. මයික් එක ඔන් කරලා පස්සට යන්න. ඔන් කරන්න මයික් එක. කතා කරන්න අපි ලියන්න බෝන නෑ. ඒ හිතලයි කතා කරන්න ඕනේ. හරි මයික් එක ඔන් කරලා නැගිටින්නකෝ මං කියන්නේ. හරි. දැන් පොඩ පස්සට ගිහලා නැගිටින්න. ඒ නැගිටින එකත් හැකියාවක් ඈ. ආරයිට්. ආ දැන් මට පේනවනේ. කුටුව පැත්තකින් තියාගන්න ෂේප් එකේ. හරි. දැන් පටන් ගන්න. කොහමද අපි අවසර ගන්න කතාව පටන් ගන්න කලින්? හරි පේනවා. වෙරි ගුඩ්. පහන්සර්. හරි. මගේ ආදරේ ගුරුතුමාගෙන්ද යහළුවන්ගෙන්ද අවසරයි. මකක් ගැනද කතා කරන්නේ? මම අද කතා කරන්න යන්නේ මගේ රට ගැන මට දැනෙන දේ. කියන බලන්න. මම දැන් කතා කරන්න යන්නේ මගේ රට ගැන මට දැනෙන දේ ගැන. හරි. මොනවද මගේ රට ගැන මට දැනෙන්නේ කියලා දැන් කියාගෙන යන්නයි තියෙන්නේ. දැන් කොලේ බලන්න ඕනේ. ඔයා දන්නව නේද වෙලා තියෙන දේවල්? දැන් මේ අපි මේ රට ගැන කතා කරනවා නෙමෙයි. අපි මේ පුරුදු වෙන්නේ කතාවක් කරන්නේ කොහොමද කියලා බලන්නනේ. හරි. වා හිතන ඒවා කියන්නේ. මේ මම පුරුදු කරන්න දන්නේ කතා කරන්න. මට දත්ත ඒ තරම් වැදගත් නෑ. අපිට දත්ත ඕන තරම් හොයා ගන්න පුළුවන්. අපි පුරුදු වෙන්න ඕනේ. බය නැතුව කොහොමද වචන ටිකක් එක දිගට කියාගෙන යන්නේ කියලා. හරි. කියාගෙන යන්න. පරි කියන්න පුළුවන් ගෑස් නෑ. මේ බලන්න මේ බලන්න මේ බලන්න ඕන එකක් කියන්න යන්න පුළුවන්. මෝඩේ නුවණක්කාර මිනිසුන් නිසා අපගේ සුන්දරවත් රට මේ වෙද්දි විනාශ වී තිබෙනවා. ඒ වගේම පෙට්‍රල්, ඩීසල්, ආහාර පාන මේ වගේ අපේ බොහෝ අවශ්‍යතා මේ වෙද්දි විනාශ වී තිබෙනවා. ඒ වගේම මගේ පියා වෙද්දි ශ්‍රී ලංකාවේ නොසිටින අතර
හිටින්නේ Dubai Dubai කියන රටේ. ඉතින් මෙහෙම මෙහෙම ගියොත් මගේ ආනන්ට අපි ළඟට කවදාවත් එන්න බැරි වෙනවා. ඉතින් මං අපේ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රට ආයමත් අතීතයේ විදියටම ගොඩනගන්න කියලා. ස්තුතියි. හරි රස්සනයි. ඉතින් හොඳට කතා කරා. තව පොඩි පොඩි චූටි චූටි දේවල් හදාගන්න තියෙන හොඳ ක්ලබ් එකක් දෙමු. තාත කොහෙද ඉන්නේ? සර් මම කියන්නම්. හොඳයි. තාත කොහෙද ඉන්නේ? ඩුබායි වල සර්. හරි. ඩුබායි වල ඉන්න තාත්තා ඩුබායි රට ගැන කියනවාද? එහෙ විස්තර කියනවා. ඔව් සර්. ආ මොන වගේ කියලාද කියන්නේ ඒ රට? ඒ රටේ මිනිස්සු සතුටින් සැපෙන් ජීවත් වෙනවා කියලා කියනවා. ඔව් සර්. හරි. ඒ රටේ ගහකොළ එතකොට වැස්ස වේවා කොච්චර අඩු වුණත් ඒ රට ඒ මිනිස්සු ඉතා හොඳ ආර්ථිකයක් ගොඩනගාගෙන තියෙනවා කියලා කියනවා. වැස්ස නිකන් අවුරුද්දකට එකපාරක් වගේ වහිනවා කියන්නේ. ඔව්. ගස් කොළන්නේ නැහැ. ඒත් ඒ මිනිස්සු නිකන් එච්ච නැහැ එකක් දෙකක් තියෙනවා. ඔව්. ඒවත් ගොඩක් ලස්සනට රැක ගන්නවා කියලා කියනවා. ඔව් සර්. ඒ එක ගහක් රැක ගන්න ඩොලර් ගාණක් වියදම් කරලා මිනිස්සු හතර දෙනෙක් එක නගර තියෙන ගහකට පත් කරලා තියෙනවා කියලා තාත්තා කියලා තියෙනවා. ඒක නම් දන්නේ නැහැ සර්. ආ තාත්තෙන් අහන්නේ එක ගහක් පරිස්සම් කරන්න ඩොලර් මිලියන ගාණක් වේදන් කරලා මිනිස්සු දාලා ඒ ගස් රකින්න අපේ රටේ ඇටයක් වීස් කරාම පැලවෙනවනේ. ඔව් සර්. මේහෙම සුන්දර රටක් මෙහෙම තැනකට පත් කරේ ඇයි කියලා අපිටත් හිතා ගන්න බැරි තැනකට වැටිලා ඉන්න. ගහ කොළ හැදෙන, පළතුරු ටික හැදෙන, මේ ගස් ටික එළවලු ටික ඔක්කොම හැදෙන. අවුරුදු පුරා වර්ෂාව ලැබෙන. ඕනම වෙලාවක එළියට ගිහලා අවුරුද්දේ හැම දවස් 365 න් එළියට ගිහිල්ලා ඉන්න පුළුවන්. මේ වගේ සුන්දර රටකට මෙහෙම උනේ කොහොමද කියලා ඇයි මෙහෙම කරේ කියලා අපිට අහන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් වෙන රටවල් වල මාස 6ක් ඇතුලේ සීත කාලයේ එක්ක ගිම්හාන කාලේ එළියට යන්න බෑ. මේ ඒ සමහර වෙට ඔය ඩුබායි වල සෞදි වල එහෙම ඇත්තටම AC එක දාන්න නැතුව ඉන්න බෑ. එළිය ඇවිදින්න බෑ. ඉතින් ඒ වගේ සම්පත්වත් නැතුව නේද මේ මිනිස්සු ඒ රටවල් ගොඩනගාගෙන තියෙනවා. ඩුබායි වලට එහෙම නම් තෙල්වත් තියෙනවා කියත හැකි. නමුත් ඒකට වඩා වෙනස් සම්පත් තියෙන රටවල අපිට වඩා අස්සන්ට හදාගෙන තියෙනවා. ඉතින් එහෙම සුන්දර රටක අපිට මෙහෙම උනේ ඇයි කියලා අපිට හිතාගන්න බැරි කමක් නැහැ. ඒක හේතුව තමයි අපේ රටේ ඉන්න නූගත් ජනතාව සහ නූගත් පාලකයන්ගේ හේතුව. හරි. ඉතින් උගත් පාඩම් හා මේ සියල්ල ප්‍රතිසංවිධානය කරගෙන අපි ඉස්සරහටවත් අපේ රට ගොඩනගා ගන්න බුද්ධිමත්ව වැඩ කළොත් වඩා හොඳයි. අපි දැක්ක අයියේ පෙරේදත් මේ බස් කිනි තියලා රේ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒවා එක පැත්තකින් අපේ රටේ යලිත් අගාධයකට යන හේතු. මිහඬ විරෝධතා හොඳයි. ඒත් අරගල ගැටුම් ඇති කරගන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. හරි. ගිම්මහානිත් හොඳට කතාව කරා. අපි යන් ඊළඟ කෙනා කවුද? බලමු කවුද කතා කරන්නේ. ගිම්මානි හොඳයි. රයිට්. සර් මම කියන්නම්. කවුද මම කියන්නේ? මං කියන්නේ ගස්සුද කියලා මං හැමදාම කියනවා. විසින්ත. කවුද? විසින්ත. අවුන්නේ මට හෂින්ත. හෂින්ත. හෂින්ත සර්. කො බලන්න. හෂින්ත. හෂින්ත. හරි හෂින්ත. පැටියෝ මේ කරන්ට් එක නැද්ද? තියෙනවා සර්. හා මොකද නික අඳුරේ. සර් ලයිට් එක එළිය මාදි. ලයිට් එක එළිය මාදි. හා කමක් නැහැ මේ දවස්වල අඩුවෙන් පාවිච්චි කරන එක හොඳයි. හෂින්ත. හරි. එසින්ත පුටු අයින් කරලා පස්සට ගිහලා අපි ලස්සනට කතා කරමු බලන්න. ශිෂ්‍යවරු මාගෙන්ද සහෝදරයන්ගෙන් දවසරයි. මේ රට මේ වෙනකොට පත් වෙලා තියෙන තත්ත්වය ගැන ඇත්තටම මට ගොඩක් දුකයි. එක් අතකින් කිරිපිටි පොලි, ගෑස් පොලි, භූමි පොලි මම මගේ ජීවිතේ කවදාවත් මේ වගේ දේවල් දැකලා නැහැ.
ඔයාලට වග කියන්න ඕනේ කවුද? මම හිතන විදිහට මේ රටේ පාලකයන් තමයි ඔයාලට වග කියන්න ඕනේ. අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයෙක් කැටියට මට ගෙන ගන්න බෑ. විදුලිය විසන් දියලා ඔන්ලයින් පන්ති කරන්න බෑ. ඇයි මෙහෙම වුනේ? ඉස්සර මගේ රට පෙරදිග ධාන්‍යාගාරයේ විදියට හඳුන්වනවා. අපේ මගේ රටින් පිට රටවල් වලට ධාන්‍ය හාල් යවනවා. දැන් අපිට කන්න හාල් ලැටයක්වත් නැහැ. ඇයි මෙහෙම වුනේ? පිට රටවල් වලින් හාල් ගෙනාවත් ඒව ගන්න මගේ දෙමාපිය කොච්චර දුක් විඳිනවද? මේවට වග කියන්න ඕනේ මේ රටේ පාලකයන්. හරි බොහොම හොඳයි. හොඳයි ලස්සනට කතා කරා. ඉතින් හොඳ දක්ෂයෝ ඉන්නවා අපිට. ඉතින් මම ඔය දීපු මාර්ථකව ටික කතා කරන්න හොඳටම ලේසි ඇඟට අරගෙන කතා කරන්න පුළුවන් මේ දවස්වල හොඳට දැනෙන නිසා. නේද? හොඳට රිදෙන්න කතා කරන්න පුළුවන්. නේද? හොඳට කේන්තිය විතර අරගෙන මේ හොඳට කතා කරන්න පුළුවන් මාර්ථකාවක් වන් දුන්නේ. මොකද මට ඕනි කතා කරන හැටි උගන්වන්නනේ. හරිද? ඉතින් ඔය ඇත්ත නේද? අපි හාල් කිලෝ එකක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕන නේද? දවසම මහන්සිලා හාල් කිලෝ එකක් ගත්තත් ඒක එක්ක පිට රටින් ගෙන ප්ලාස්ටික් හාලක්. එහෙම නැත්තම් තැඹුවම තෙල් ගතිය තියෙන. ඉතින් හාල් කිලෝ එක 200 300ට ගියාම දවසට රුපියල් 1000ක් 1500ක 2000ක වැටුපක් ගන්න මිනිස්සෙකුට කොහොමද ජීවිතය ගෙවන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. ඇත්තම කියනවා නම් මට පඩි හම්බුනේ 20 වෙනිදා මගේ ඒ කියන්නේ ඉස්කෝලේ පඩිය. එතකොට දැන් අද දවස් 10යිනේ. දැන් මම අද බලනකොට මගේ පඩිය ඉවරයි. හරිද? ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඊටාම මිනිස්සුන් يعني ඊට වගේ දෙගුණයකින් නේද වියදම වැඩි වෙලා හරි අමාරුයි මිනිස්සුන්ට. අපිට රජයේ පඩියක් හම්බ වෙලා එහෙමනම් මේ සාමාන්‍ය දිනදා ගත කරන අයගේ ජීවිත ගොඩක් අමාරුයි. ඉතින් මේ වෙලාවේ අපි හැමෝම ඒ දෙස ටිකක් උමනාවෙන් බලන්න ඕනි කාලයක්. ඉතිහාසයේ මා හිතන්නේ අභියෝගාත්මක කාලය ඒ කියන්නේ වෙන ඒවා නම් මේක මෙතනින් මෙහෙම නවත්තලා පොඩ්ඩක් හිමීට යන් කියලා කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් නිසා අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඉතින් අපි අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්න නැතුව අපිට ඈතර වෙන්න තියෙන එකම තැන තමයි අධ්‍යාපනය. ඒ නිසා ඉගෙනීම කිසිම කාර්යයක් නිසා අපි නොනවත්ටි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මේක අතිශයින්ම වැදගත් සහ සිදු කළ යුතු කාර්යයක්. හරි. ඊළඟ කෙනා කවුද? කවුද? සනුජ මොකද කියන්නේ? සඳරු සඳරු කවුද අපි ඊළඟ? සඳරු ඔන් කරන්න බලන්න මයික් එක. අහේ. හරි. සඳරු අපි බලමුද try එකක් දෙලා. හරි. හා. කොහොම සඳරු කැමරාව පැත්තට හරව ගන්න බලන්න. හරි. සඳරු පුටුව පොඩ්ඩක් පැත්තකින් තියලා නැගිටලාම වැඩේ කරමු. ඔය පළවෙනි වතාවට සඳරු කතාවක් කරන්න යන්නේ? ඔව්. හරි. කමක් නැහැ. අපි වැඩේ කරමු. හරි. හේරි වාර ගුරුතුමාගෙන්ද යහළුවන්ගෙන්ද අවසරයි. මම මෙතෙන්ද බමිනියේ මගේ රටපති ඇති තැන ගැන කතා කිරීමටයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ වී තිබුණු මගේ රට දැන් පත්වී ඇති විශාල අර්බුදයකට දැන් නෙලවලු මිල අහස උසට නැගලා ගෑස් නෑ, කිරිබිටි නෑ, තෙල් ගෝලින් වල ඉන්න වෙලා තියෙන්නේ. මම අතිගරු ජනාධිපති නෑ මිනිසා දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇත. මම අතිගරු ජනාධිපති ගෙන්නිල් ලා සිටිනවා රට ගොඩ නැගීම සඳහා දායක වන ලෙස. හරි. ටිකක් බලාගෙන කිව්වේ අපි තව අවස්ථාවක පුරුදු වෙමු.
හරි අපි තව පුරුදු කරගමු ඔහම තමයි පළවෙනි කතාවනේ නේද තමයි අපි ටික ටික හදාගමු අපිට ඔව් තව තවත් අපි හැමින් හදාමු හරි හොඳයි ක්ලබ් අත්පොලසන් නාදයක් දෙමු අත්පොඩියක් දෙමු කාටද මයික් එක ඔෆ් කරගන්න කවුද අපේ ලකිර ලකිරත් ඉන්නවා ජහන් ඉන්නවා දෙවුලි කතාව හදාගත්තද ස්නේල් ගේම් කරමුද සර් ඔව් කවුද සර් මම ලකිර මම කියන්නද හරි ලකිර ආ කියලා බලමු ලකිර කො ලකිර මට හොයාගන්න බැරුව ඉන්නේ හරි මේ අද වෙනකොට මේ ලංකාව පත්ති ඇටි නැගිටින්න ඉස්සෙල්ලා නැගිටින්න නැගිට පුටුව පැත්තකින් තියලා නැගිටින්න ඉතර ජනතාව ඉස්සරහා ඉන්නවා සුවහසක් ජනතාව රස් කකා පොදි කකා ඉන්න වෙලාවක ලකිර ඔන්න වේදිකාවට එනවා මේ රටේ අභියෝග ගැන කතා කරන්න රයිට් කතා කරමු මම අද වෙනකොට මේ මේ රටේ පත් වෙලා තියෙන අභියෝග ගැන ගොඩක් කතා කරමු මම මේදියා බලන්න මාදියා බලන්න හා සිංහල අපේ පහන්සගෙන් අවසරයි සිංහල ගන්න පහන්සගෙන් අවසරයි මගේ ගැබර සොයිරු සොයිරියනි මම සූදානම් අපේ රට මූණ දීලා තියෙන මේ අභියෝගය ගැන කතා කරන්න මගේ රට ගැන කතා කරද්දී ස්වභාවයෙන් ප්‍රශ්න රැස්සකට මූණ දීලා තියෙනවා ඒවා එකින් එක අපි කතා කරනවා මේ විදිහට ගන්න අවුද්දට අංග චලනය අරගෙන ස්වභාවයෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ අද අපේ රටේ මේ අපේ රටේ ඇති වෙලා තියෙන අර්බුදය ගැන කතා කිරීමටයි අද වෙනතුරු අපේ රට මහා අර්බුදයකින් අර්බුදයක් ඇති වී තිබෙනවා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනා මේ මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනා මේ අර්බුදයෙන් මේ වීමට කටයුතු කරන්න කියා හරි දැන් උදාහරණ දැන් ඊළඟ කතාවට යන්න කලින් චූටක් මම ඉලා හඳුන්වලා දීලා යන්න දැන් සමහර මාර්තුකා කියන අපි ඊටම සංගමෙන් කතා කරන්න ඕනේ ඒ තමයි මෙන්න මේ වගේ මාර්තුකා මහින්දාගමනයෙන් පසු ලංකාව අනුබුදු විහිදු වාහිනියන් ක්‍රිස්තු වර්ෂ 231 දී ලංකාවට වැඩවෙවීමත් සමග ලංකාවේ බුදුදහම ප්‍රතිස්ථාපනය වෙනවා ලංකාවේ බුදුදහම ප්‍රතිස්ථාපනය වීමෙන් පස්සේ ලංකාවේ භාෂාව ලංකාවේ කලාව සාහිත්‍ය අක්ෂර මේ සියල්ල සංවර්ධනය වෙනවා සංස්කෘතික වශයෙන් ඒක රාශී නො වූ මිනිසුන් සංස්කෘතික මිනිසුන් බවට පරිවර්තනය වෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ හරිද ඒ වගේ මාර්තුකාව කතා කරනකොට අන්න ඒ වගේ තමයි පොඩ්ඩක් කතා කරන්නේ ඊළඟට නිකන් අම්මා වගේ මාර්තුකාවක් කතා කරනවා නම් දසමසක් කුස දරාගෙන සෙනෙහස හදවතේ පුරෝගෙන මාතෘත්‍රේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් සෙනෙහස දරුවන්ට පුද කරන සෙනෙහස දක්වූ ඒ උතුම් මාතෘත්‍රය ගැනයි මම මේ කතා කරන්නේ. හරි ඒ වගේ පොඩි යන්නේ. ටිකක් රටක් විනාශයට ගිහිල්ලා තියෙනවා නම් ඒවට කවුරු හරි වග කියන්න ඕන නම් ටිකක් සැරට කතාව ගන්න ඕන. හරි. අපේ රට මේ වෙනකොට විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. කවුද මේ අර්බුදයට වග කියන්නේ? ඒ වගේ කියන අය මේ රටේ නැවත ගොඩනැගීම සඳහා මොන විදිහටද මැදිහත් වෙන්නේ අපි කතා කරනවා මේ නිහඬව ඉන්න හැම එක්කෙනෙකුටම මගේ රට විනාශ කරා නම් යලිත් ඇවිල්ලා මේ රට තිබූ තැනටම ගොඩනගලා නැවත අපිට තිබුණු රට දෙන්න කියලා පොඩක් සැරට ගන්න හරි ටිකක් සැරට ගන්න හරි ඒ වගේ මාතෘකාවක් කතා කරන පොඩක් සැරට ගන්න හරි සුන්දර පරිසරයක් තිබිච්ච සැප සම්පත් වලින් ඉතිරිච්ච ආසියාවේ ආශ්චර්ය ලෙස හඳුන්වපු අපේ රට මුළු ලෝකෙටම ණය කරලා මිනිස්සු බඩගින්නේ මැරෙන තැනට පත් කළ පාලකයන්ට අපි කියනවා ඒ කාපු රට නැවත හදලා දෙන්න. එකක් සැරට ගැටද කියලා. ඔව්. ඊළඟට කවුද? සැරද සැරක් කියන්න ලඳ කෙනට? ආපු කිසි ප්‍රශ්නයක් නෑ.
මං සනන්දි ඉන්නවා සනන්දිට අවස්ථාව දීලා ඊළඟට එතෙන්ට එන්න හරි මේක මම මේ ට්‍රේනින් කරන්නේ කතා කරන්න මේක ලොකු වටින දෙයක් ගොඩක් තැන්වල ලොකු පිළිගැනීමක් ඇති වෙනවා මේ හොඳට කතා කරන්න පුළුවන් අයට හරිද ඉතින් මටත් ගොඩක් තැන්වල අවස්ථා හම්බලා තියෙනවා සමාජයේ ගොඩක් වටිනාකම් හම්බලා තියෙනවා හොඳට කතා කරන්න පුළුවන් නිසා හරි සානන්දි සවිත්‍යා හරි නේද හරි සර් හරි චුටක් නැගිටලා පිටිපස්සට ගිහලා හොඳට අංග චෝණේ පෙන්නලා අපි කතා කරමු හරි මෙරට ඇතිවෙති වෙන අර්බුදය ගැන ඔබ දැනුවත් කිරීම සඳහා වේදිකාවට ආරාධනා කරන්නේ සවින්ද්‍යා සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ රටට මේ වන විට වී ඇති අර්බුදය ගැන කතා කිරීමටයි මෙම රටේ මයික් එක ඔෆ් වුණා සරි සාර මුලින්ම පටන් ගන්නම් හරි පටන් ගන්න සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ රටට වී ඇති අර්බුදය ගැන කතා කිරීමටයි මේ වෙන විට හරි සවිද්‍යා එහෙම තමයි අපි මුලින් පටන් ගන්නකොට එහෙම ප්‍රශ්න එනවා එච්චර හිතන්න එපා අපි නැවත හදාගෙන කතා කරමු ඈ රයිට් දැන් මම කියන්නේද කවුද අර රක්ෂිත කවුද ලකිර හරි අපි තව නොකියපු කෙනෙකුට කවුරු හරි ඉන්නවද කියලා සෙනුදි කියනවද හා සෙනුදි කියන්න හරි අපි ලකිර සෙනුදිට අවස්ථාව දීලා ලකිර කවට එමු ලකිර සෙනුදි නේද කවුද කියන්නේ සනුජ හරි පොඩ්ඩක් ගුරුතුමාගෙන්ද මගේ සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි මට රට ගැන දැනෙන විදිහ මම අද කතා කරන්න සිදුවා දැන් බලන්න එහෙන් තෙල් නැහැ මෙහෙන් ගෑස් නැහැ බඩුමිල අහස උසට නැගලා ඩොලර් නැහැ මේවට වග කියන්නන කවුද ඒ නිසා අපි අපේ රට කොට ගැනීම සඳහා අපි එකට එක් විය යුතුය thank you හරි රයිට් එහෙනම් අපි තව කවුද අවස්ථාව දෙන්න කිව්වේ කාටද ලකිරට හරි ලකිර කියන්නද හා කියන්න ඔලක් අවසරයි මා මෙතනට පැමිණියේ අද අපේ රට අද අපේ රටට වී ඇති විපත ගැන කතා කිරීමටයි ගොඩාක් කාලෙක සිට අපි සතුටින් මෙන්න මුලින්ද කියන්නද අපේ රට ගොඩාක් කාලයක් සතුටින් සෞභාගයෙන් පිරී තිබුණා ජනාධිපති දැන් පත් වී ඇති ජනාධිපති නිසා අපේ රට මහා විපතකට පත් වී තිබෙනවා ඒක නිසා අපි හැමෝම මෙම විපතට විසඳුම් සොයලා මෙම විපතෙන් ගැලවෙන්න උත්සාහ කරමු අසා සිටි ඔබ සමට ස්තුති හරි හැබැයි ඉතින් එකක් කියන්න ඕනේ අපේ රට මෑත කාලේ ඉතිහාසයේ සෞභාග්‍යයෙන් පිරුණේ නැහැ හැමදාම අපි ණය තමයි උනේ නේද
අපි ඉස්සර ඉතිහාසයේ ගොඩක් සෞභාග්‍යයක් තිබුණා කියලා කියනවා. නමුත් මේ මෑත කාලේ වසර 70ක් විතර ඉඳලා නේද? නිදහසෙන් පස්සේ නේද? වසර 30ක විතර වගේ කාලක ඉඳලා අපේ රට අගාධයට තමයි ගියේ. ඒ නිසා මේ රටේ හිටපු දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු සෑම පාලකයෙක්ම මේ ඛේදවාචකයේ තැනට වැටෙන්න හේතුවක්. ඉතින් එහි අවසන් පුරක ලෙස ඔය කියපු නමත් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝම එකතු වෙලා නැවත මේක ගොඩනගන්නයි තියෙන්නේ. හරි. අපිට ඉතින් දේශපාලන ගැන කතා කිරීම නෙවෙයි අවස්ථාවේ තියෙන්නේ කොහොමද කතාවක් කරන්න කියලා ඉගෙන ගන්න එක. ඒව ගැනත් ඉගෙන ගන්න එක හොඳයි. බොහොම මධ්‍යස්ථව නේ. වෙනස් මානයකින් අපි ඒවා හදා ගන්න ඕනේ. හරි ඉතින් මම උත්සාහ කරේවා කොමාරි වගේ කුතු සබකොලේ චුට්ටක් අයින් කරලා වචන දෙකක් කතා කරන්න හුරු කරවන්න. අපි ඉස්සරහට තවදුරටත් මේක සංවර්ධනය කරගමු. මේක ලොකු හොඳ වටිනා හැකියාවක් හදා ගන්න පුළුවන් නම් නේද? ඉදිරිපත් කිරීම සම්නිවේදනය සහ කතිකත්වය මේවා ඉතා හොඳ ලක්ෂණ හදා ගන්න පුළුවන්. ඉතින් ඔබ SMB එකේදී පාසලේදී මේ තැනකට ගිහිලා කතාවක් කරලා තමන්ගේ අදහස් දක්වලා අනිත් අය ආකර්ෂණය කරගෙන තමන්ගේ මතය සමාජගත කරලා කිසියම් මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒක කෙනෙක්ට ලැබෙන ලොකු හැකියාවක්. හරි එහෙනම් ඉතින් අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. අද කතා කරපු හැමෝටම සතුට ඇති කතා කරාට. ඒ වගේම කතා නොකරපු අය කිසියම් දෙයක් ඉගෙන ගන්න නැති පෙළඹවීමක් කරන්න නැති මටත් කතා කරන්න තිබ්බනම් හොඳයි කියලා. අපි බලමු ලබන සතියේ තත්ත්වාව අපි නොහිටපු අයටත් අවස්ථාව දීලා තවදුරටත් මේක ලස්සනට කරන් අලුත් මාතෘකාවක් කතා කර අපි කතා කරලා බලමු. එහෙනම් අදට ගෙහින් එන්නම්. හැමෝටම සුබ සතියක්. මේ දවස්වල ටිකක් පරිස්සමට ඉන්න. එහෙනම් ඉතින් මේ බින්දේ වැටුණුකට යලි අපි පතන තැනකට යන්න මේ රටේ වග කියන සෑම පුද්ගලයෙකුටම මොලේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබෙන් සමු ගන්නවා ළමයන් සතිය හමු සුබ රාත්‍රියක් ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්